ಜುಬಿಡೈ ಸುಂದರ ಉದಯಸನ ಅದತ್ ಅಪಿ ಶ್ರೀ ವಚನಾತ್ ಕವದಿಲ ಇನ್ನೋ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆಗೆ ಹನಟ ಅಂಕನ್ ದೇನ ಪಿನಿಸ ಪ್ರತಿಮೆಂದ ದವಸೆ ಜೀವನ ಹುಸ್ಮ ದುನ್ನು ಸತುಟು ಸೂಯ ಸಮಾಧಾನ ಸಮಗ ನೆಹಂಡ ದುನ್ನು ಕರುಣಾಮನಿ ಸೈ ಸ್ತುತಿ ಇವಾಗೆ ಮೇ ದವಸೆ ಅಪಿ ಪೋಷಣೆ ಕನಮಿನ್ ಮಗ ಪೆನ್ನು ಪೂಜ್ಯಮಾನ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸರಾತ್ ಮಮ ಗೌರವನ್ವಿತು ಪ್ರಶಂಸಾ ಕರ್ಮ ಮ ವಿಶ್ವಾಸ ಕರ್ಣ ಒಬತ್ ಅದ ದವಸೆ ಏ ವೆನ್ವೆನ್ ಉನ್ವಹನ್ಸರ ವಿಶೇಷನ್ ಅದ ಪ್ರಶಂಸಾ ಕರಾವಿ ಕಿಯಲ ಶುದ್ಧ ಯೋಹಾನ್ತುಮ ಪದ್ಮೋಸ್ ಧೂಪತ ತುಲ ಇಂದಗನ ದೆಕಪು ಮಹಾ ಕರ್ತವ್ಯ ಲಿಯನವನೆ ಯೋಹಾನ್ತುಮ ದೆಕಪುದೇ ಉನ್ವಹನ್ಸೆ ಸಭಾವಂಟ ಕಿಯನ್ನ ಕೇಪುದೇ ಲಿಯನ ಈಟ ಪಸ್ಸೇ ಹತರವೆನೆ ಪರಿಚ್ಛೇದೆ ಊಟ ತವ ಸಿದುವೀಮಕ್ ದನೆನ ಅಪಿ ಬಲಮುದೇಕ ಮುಕದ್ದ ಕಿಯಲ ಹತರ ಏಕ ಇನ್ ಪಸು ವಹಸೆ ದೊರಾ ಕೆರಿ ತಿಬೆನವಾ ಮಮ ದುಟಿಮಿ ಹೊರನಾವಕ ಶಬ್ದೇ ಮೇನ್ ಮಾ ಸಮಗ ಕಥಾ ಕರನವ ಮಾ ಎಸು ಪಲವೆನಿ ಹಂಡದ ಮೇಹಿ ನೆಗೀ ವರೆನ್ನ ಮೇ ದೇವಲ್ ವಲಟ ಪಸುವ ವಿಯುತು ದೇವಲ್ ನೊಬಟ ಪೆನ್ವನ್ನೆ ಮೇ ಕೀಯ ಬಲನ್ನ ಮೆತನ ಕೀನವ ಹಂಡಕ್ ಅವುನಲು ಮೇಹಿ ನೆಗೀ ಎನ್ನ ಕಿಯಲ ಕಾಡದ ಮೇ ಹಂಡ ಹೆನ್ನೆ ಮೇ ಹಂಡ ಹೆನ್ನೆ ಕಾಡದ ಮೇಹಿ ನೆಗೀ ಎನ್ನ ಕಿಯಲ ಸ್ವರ್ಗೆಟ ಅದ ಮೇ ಸ್ವರ್ಗೆ ದೊರಕ್ ತಮೈ ವಿರುತ ವೇಲಾ ತೀನ್ನೆ ಏ ಸ್ವರ್ಗೆ ವಿರುತ ವೆಚ್ಚ ದೊರ ಎತುಲೆನ್ ಅಹೆನವ ಮೇಹಿ ಎನ್ನ ನೆಗೀ ಮೇಹಿ ನೆಗೀ ಎನ್ನ ಕಿಯಲ ಮಂ ಆಂದ ಪ್ರಶ್ನೆಯ ಮೇ ಹಂಡ ಹೆನ್ನೆ ಕಾಟದ මෙතන පැහැදිලිව කියනවා ආත්මයන්න් වහන්සේ තුල සිටි කෙනාට යොහන් මේ වෙනකොට ආත්මයන් වහන්සේ තුල ඉන්නේ ඒ විතරක්ද තෝරාගත් කෙනාට ආත්මයන් වහන්සේ තුල සිටින තෝරාගත් අයට ඇහෙනවා හඬක් මොකක්ද ස්වර්ගයේ ඉඳලා මෙහි නැගී එන්න ඉතින් උන්වහන්සේගේ පළවෙනි පැමිණීමේදී උන්වහන්සේගේ හඬ සීරු දෙනාට ඇහුණා මතකද ඒ හඬ උන්වහන්සේගේ පළමු පැමිණීමේදී උන්වහන්සේගේ හඬ සීළු දෙනාට ඇහුණා. මොකක්ද ඒ හඬ? වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න. කරුණාවේ හඬ. ඉතින් මේ ඒ හඬ සීළු දෙනාට කතා කරා. සකල මනු කුලයටම කතා කරා. ඉතින් පිළිගත් අයට, ඒ හඬ පිළිගත් අයට පුත්‍ර භාවය ලැබුණා. ආ උන්වහන්සේගේ දරුකමට වාග්ය ලැබුණා. දැන් ආපසු උන්වහන්සේ දෙවෙනි වතාවට එන්න යනවා. හැම දිනම කැඳවගෙන යන්න දෙන්නේ හැම දිනාට මේ අඬ හැම දොර නෑ හඬ නෑ 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 තමා වෙන් කරගත් සබවසා තමා වෙන් කරගත් අයට විතරයි ඒක ඇහෙන්නේ ආ ඉස්සලාම කතා කරා වෙහෙස වෙන බරුසුළු සියල්ලනි මා වෙතේ වරෙල්ලා කියලා මෙතන කතා කරලා කියනවා නැගී එන්න කියලා ආ මා වෙත එන්න නෙමෙයි නැගී එන්න ඒක ඇහෙන්නේ කැඳවාගත් සිළු දෙනාටද නෑ 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 තෝරාගත් අයට බයිබල් එක තමයි කියන්නේ කැඳවුණු ලැබූ බොහෝය තෝරාගෙන ලැබූ ස්වල්ප දෙන අය කියලා. කවුද මේ තෝරාගත් අය කියන්නේ? උන්වහන්සේව පිළිගෙන පසුතැවිලා මනස්ථාපනය වෙලා බෞතිස්ම වීම. මේක තමයි මූලික සුදුසුකම් තියෙන්න ඕනේ. දෙවෙනි සුදුසුකම මොකද්ද තිබිය යුතු? ඒ මූලිකකනේ පිළිගෙන පසුතැවි මනස්ථාපනය වී බෞතිස්ම ලැබූ එක තමයි පළවෙනි එක. දෙවෙනි සුදුසුකම මොකක්ද? මෙතන ලියලා තියෙනවා බලන්න. මා සමග කතා කර මා ඇසු පළවෙනි හඬ අපෝ කියනද මා සමග කතා කර මා ඇසු පළවෙනි හඬ වගේ හඬක් ඉතින් ඔබට කොච්චර උනාස කතා කරනවද දැන් වංශගේ දාසය තුලින් දේශනා තුලින් බයිබලයේ කියවීමේදී ඔබට කොච්චර උනාසගේ හඬ ඇනවද නමුත් ඔබ සමග කතා කරන ඒ හඬ ඔබ අසනවද අසල ඒකට කීකරු වෙනවද පිළිගෙන පසුතැවි මනස්ථාපන වේ බෞද්ධිස්ම ලබනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඔබ සමග කතා කර හඬ ඒ හඬට ඔබ ඇහුම්කන් දෙනවද දේවදාසය තුලින් දේශනා තුලින් බයිබලයේ කියවද්දි ඔබත් එක්ක උන්වහන්සේ කතා කරනවා ඒ හඬට ඔබ ඇහුම්කන් දෙන කෙනෙක්ද එසේ නැත්නම් ඒ හඬ ඇහෙද්දි ඔබගේ දෙසවන් වසාගෙන ඉන්න කෙනෙක්ද ඔබගේ දෙසවන් වසාගෙන ඉන්න කෙනෙක් නම් ඔබට නැවත අර හොරණ යඬ එම නැත්නම් උන්වහන්සේ යඬ ඇහෙන්නේ යඬ ඇහෙන්නේ එයාට විතරයි මේ නැගී එන්න ඉතින් මේ වාග්යවන්ත හඬ ඔබට ඇහෙන්න අවශ්‍ය නම් ඔබ මේ කියපු කාරණා ටික කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ එනිසා දවස එතන්ට ඔබගේ ජීවිතය කැපකරන්න බාර දෙන්න ඉඩ දෙන්න අපි නැගිටුමු යාච්ඤා කරමු ස්වල බලدار දෙවි පියාණනි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ ආනිගේ උතුම් වචන නිසා ස්වාමීන් වහන්සේ කතා කරනව මාවද असल की कुरेन्नो मे सिलु सिनगद उबड़ बाराय जेसुस वांस के नामे निसाय आमेन आमेन
ආමෙන්. අද බයිබල් පාඩම් පැවැත්වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් කරුණු කාරණා කරගන්න තියෙනවා. ඉතින් මේ දවස් ටික අපි ගොඩාක් වැඩ කරනවා. ඉදිරියේ ගැන ගොඩාක් දේවල් තියෙනවා. අපි දැනුම් දෙන්නම්. ජෙසුබිටයි මමද සමීර හෙට උදෑසන අතරම මට යලිත් හමු වෙමු.